දිනපෙලාය මගේ ප්‍රේක්ෂකයොටික හරිම හිත්‍රීදවීමකින් ඒගොල්ල කතා කර මට හැබැයි තරන්ගේ තිබනේ තුන්වෙෙන අත්ත එක් කියල මංහිතවා ජල්පෝඩ්වල එකන සම්පන බෝඩි බෝඩ්ඩිකම් දෙමෙයි එතනින් ඉන්න සමහර පිරිසකගේ පෞද්ගලික කැමැත්ත මත ලකුණු අඩුවෙන වෙලාවල් තියවා. අර කෙනාට හැකිියප උපරිමෙන්ක් තියවා ඒ කෙනා ඒ වෙනුවෙන් මහන්සි වෙලත් තියෙනවා. ඉතිං ඒවනාට ලකුණෙන් දෙකෙන් ඒකෙනාට පලීම ලකුණ ගන්න අවස්ථාව මගේැරලයනවා.ම සමාජමාතය හටද ඔය විවේචනය කරලා බැනලා කමෙන්සේ මදැන් ම ඔයකුම්මතිට රිප්ලයි කරන්න පලවෙනිය වෙයි කියලා ලොකු පිරිසකක බලාපපුොරත්තුව තිබුණවා. ඉතින් ඒ ගලන්ගේ කතාබාට ලක්ුණා ආ සකරන්න න බ ල ජයබෝමි ජයෝ ලක්කාවේ විශාලම ඕලන් කැමරාස්ටෝක ැමරෑල්කේ විවෙති ෙදරීන්න ඔයාට දැන් ඔයා කැමතිම කැරෙක් ඔන්ලයින් ගිල්ල තෝරලා ෙදරටම ්‍රියේ ිලිව කරන්න සුදානම්. ඩිකාක්ඩුවලින් ටිකටි ගෙවන්නක් පුළුවන් ප්‍රඩක්් පන්දාහ කර වඩා ලෝකේ ජොනක්ප්‍රියම කැමරා සන්නාම එකම තැනක මෙලදී ගන්න ඔයා දැම්ම යන්න කැමරල්k.comම් එකට උක්කුමෝකු වීවා තේකෝප්යක උපරිම රස ඔබේ පවුලේ සැවම සමඟ දාගන්න ඔන්ල්යින් ටෂන්ුවල්ට සල්ලි කිවාගන්න බැරිද. දිවයිනේ ප්‍රවේණතම පසල් ගුරුවරුන්ගේ පාඩ මාලාවන්නහා එකතුවෙන්. එක වසරෙසිට දහතු නෝසර දක්වා ගනිතය විද්‍යාව ඉංග්‍රීසි සිංහලයෙන් දෙවලින් ඉග්‍රීයන් ඉගෙනගත් ංචි දවාදරන්ුවෙන් DPකි මේ සියල්ල නොමිේඉගෙනගන්න DP ඩුකේන් ය චල්ලය ැන්ම සස්යි් කරන්න ඒගේම DP ඩුකේන් ඇ් එක දැම්ම ටන්ලෝඩ් කරගන්න. DP ඩුකේශන් ලංකාවේ හොද මොන්ලයින් පාසල. සම්පූර් නම නුවන්දිිකා සේනාරත්න. පාසල්ගේ නාරම්ල මයරපාද මධ්‍ය විද්‍යාලටයි ඊට කලින් නාරම්මල මයිර පාද කනෂ්ට විද්‍යාලටයි උපන්ගම උපන්ගම මීවැව නාරම්මල කියන ප්‍රදේශයේ මීවැව කියන ගම්. පවල විතර පවුලෙන්නේ අම්මයි තාත්තයි මමයි විතර. රැකියාවක් තම ජිවිතය කරද නැද. රැකියාවක් දැනට කරලා නැහැ. කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා ඉගෙනගනටි කරගෙන යන අතරතුරේදී. ලබපු ජයග්‍රහණයෙන් ලබපු ජයග්‍රහණ ගොඩක් තියෙනවා මොනද. ඒ අතරින් එකනේ මම ඩග දිග්‍රියයෙක්කට එනකං මමකරපු දේවල් ටික ගැන මම හිතන්නන්නේ ඒ ජයග්‍රහණයක් දිහට ඉතින් ඊට අමතරව සමස් ලංකා තරගවල ජයග්‍රහනති පාසල් කාලයේදී ඊට අමතරව මෑප කාලයෙක් දී අමතක නොවෙන ජෑහග්‍රහණයක්වෙන්නේ දෙෙරු ට්‍රීීමම්ස්ටා සේසන්නවල දෙවනිස්ථානය ලබාගෙනින්ර පිගවා ස්න්විත් ලහිුර වට සටහන්ුවන්දිකා. ොමි සුතිාපයරම බාරගත්තර වැඩසටහ සහභාගී වෙන්න තැන් මේ ද්‍රීම් ටයිවර වෙලා අද හිතනකොට එදා ෆයිනල් එකත් එක් තිබ්බ තරංගය මොකද හිතෙන්නේ අද වෙනකොට තියන තත්ේ ගත්තත් මගේ බලාපොරොත්තුවක් තිබුණා මෙ මේ තැනට ම මේ කාල වෙද්දි යන්න ඕනි කියක ක තන කයි කාලද ති හි්‍යයන ොනෑ මම හිතේ අඩුම අවරුදු විසිප්පහතිහා අතරවෙද්දී ලංකාවේ ගොඩක් පිරිසක් අඳුරණ ගායන ශිල්පිනයක් වෙන්න මම ආසාවෙන් හිටිය ඒත්ත එක්කම ඒ සමාන්තරවම ඉගෙනගන්න සංගීතය පැත්තෙන් හෝ ප එෙන ඕනම අංශයකින් ඉගනගන්න එකත් ඒ හා සමානවම කරගෙන යන්නත් බලාපොත්තු තිබුණ ඉතින් ඒදකම්මන් දැන් දැනට කරගෙන ආවා ඉතිං තරගේ කියන්නේ දෙෙරුන් ්‍රිම්ස්ටා රග කියන්නේ මම හිතන විදිහට මම තරඟට එන්න කලින්ම මම හිතුවේ මගේ ඒ බලාපොරොත්වට යන්න මමම යන ෂෝට් කට්ටකක් විදිහට. එක කියන්නේ කෙනෙකුට ජනප්‍රියත්වයක් ලබාගන්න ගොඩ කමාරුයි. ඒ කියන්නේ එක ජනප්‍රයත්ත්‍ර ගන්න පුළන් හොඳ විදිහට හෝ නරක විදිහට හෝ විදිීරම් ගන්න පුුවන්. ඒක ගන්න නං හොඳ විදිහට ගන්න ටික් මහන්සෙන්ඕනේ. ඉතිං සංගීත පැත්තෙන්ේන්න ජනප්‍රියවෙන්න තිබ බලාපොරොත්තුව යිෂ් කරගන්න ලබාගත්ත කෙටි මාර්ගයක් විදිර්තමයි දෙරුණන ද්‍රීම්ස්ටා කියන තරග්‍ය මොම හිතන්න. ඉතිං ඒ දවස්සල මගේ බලාපොරො තිබ බලාපොරොත්තුව මේ වකොට ෂ්ට බේවිම් පවතිනෝ ටික ගටම කරගෙන නවා. ඇතරම් හිතුවට වඩා. බලපරත් වන ප්‍රණයට වඩා ලොකු ගමනත් මේ යනකට වේගයාග යන ගමන් තියනවා හරි රම් ටා න රම් ටයික දවාදවන යන වෙන්නේ දැන්ගිත නහකද පලෙනය වෙන්න චාන්සක මිස්සුවාද සැලනඩ න දින්නේ ඒක වෙන්න පුළුවන්න්නේ කොය එකන අපි දන්නෑ එක මස් කියනsමස් ගණනය මත තමයි තියරණය වෙන්න ඉති ඒක හරහා අපිට හිතන්න බෑ එසනිස්මට අඩුවෙමම පැරදිලාමයනවා කියනක හිතන්න නමාරුයි. එවනාට කහොමර ඒ වෙලාවේ ඒ අවස්ථාවට අනුව මට දෙවනිස්ථානය ලැබුණ. හැබැයි මම මේවනකොට හිතන්නේ මටේ දෙවනිස්ථානය ලැබුණන එක ගැන මං ගොඩක් සත්තුට වෙනවා. පව නොවී. හේතුව පලවෙනිිය වෙේ කියලා පිරිසක බලාපොරොත්තුව තිබවා ඉතිං ඒ ගොල්ලන්ගේ කතාබාට ලක් වුණා ඉතිං ඒක මම හිතනවා ලොකු දෙයක් වුණා බලාපොරොත්තු වන ජනප්‍රියත්වය මට ලබාගන්නකින් ගෙනනවාගේ පලවිනිය වුණ නුව ජනපරත්තු වන දර ර්දති ලැබවා පලවිනිිය උනාර ඒත් ලැබෙනවා හැබැයි දෙවනිිය වන එකින් ඊට බඩා වැඩ ලැබෙනවා කියලා මම හිතනවා ි සිම්පති බෝට් එකකුත් එනවා දෙ එතකොට අනේ අපරාද පිහතු යා තමයි දෙවනි පළවනිය ව කියල බෑමයාවනේ දෙව කියට ොටක් ද ඒ සර්ගෙන්වට මරකදේ අපි නොට රියල්තිවල දකල් දනවානේ සයහන් මහිරංග ගඉදල ලට ෂයහන් ට පුකාලසිම ඇද බහෝදනනිකතු ේහන්තමයි දිීරන්නේ. ඇතමශයන් පලවිනි උනෑන තන ොට අපිකම ඔයාට ෝට් කරපු පට තවාට ආදරය කරපු කටය හිතුනො නවාන්ිකා මයි දින්න ඕන කියලා ඇත්ත මේ දින යුතුයි කියන ැබයි හම මේ න්න දවිය මෙ තකොට වා කිය ඒ නප්‍රියත්ය හදරයෙන්නේ ටික් කර පොඩි මෙයා දිනන්න තිබ ගෙනාතමයි මෙයා දෙවනිාඋනේ කියන ආදරයත් එක්ක දෙන්නේ ඒක මංහිතනවා ඒඒආදරයක් එක්ක එක ලැබෙනවා ඒ තුලින් කතාබහට ලක්වුණනාගලා පොිකන්ට්‍රෝශල්. කතබහට ආරට ැන දිනවට සාපේක්ෂව දිනවේ නැතිය එකතුළින් කතබාට ලක්ුණ ගොඩක් පිස ටමට පිතුරත්වා සර ල දැන්තරග වරයින ඒරයි අවසාන තරගේ අවසානයට අප තුන්දනම් දක්ෂයි. ගොඩක් මම මට ලොක්කුම බයක්තිවුණේ එකන එයා දිනයි ඒකැ ලොක්ම බයක්මේ ඇතටම මෙයා දිනයි කියන එක මගේ අදහසයක් තිබුණා මෙයා දිනයි කියනක යනතම මට අදහස තිබන ඒතු වෙනිය ඉතින් අප බලාපොරොත්තුවක හොම තියෙනි දිනයි කියනක තුන් දෙනාගම තියෙන තුන් දෙම් දිනන්න බලාලපොරොත්තුවෙ ඉති මම තිතන ොම දිනයි කියල මම හිතුවවා ඇවෙලාව මට හැබයි තරගේ තිබුණේ තුනිත්ක් කිය මන්හිතන හරි මට ේ ේක තු පි තුරක් නන්ද මතනවා ොතර තුරම බද රන ො න් වාගන පෑන් බේසික දාාරන ැල්න් ට සහන්ට සහභග නවාන තකොට දැන්. ෆැල්න්ගේ සහම වැ ය රම්ටා වැට සහනේද ෆැලන් ස යාතරන ගොට වෝඩ්රු ෆෑන් බේ එකක් හිටියා සෑහ. ඒ දෙගල්ල කොහොමට ෆෑන් බේස එක. ඒ දෙගල්ඒෆැලන්ගේ ප්‍රේක්ෂකයයි? ගේේක්ෂ ඒ දෙගොල්ල ඒගොල්න්ගේ හිත්තින් මයි අපිට සම්බන්ධලා තියෙනේ ගැන හිත පුරා අපි ෝගේ හැඟීමකින් ඒගොල් අපිත්තැකන්න. ඉති සැලන් දින පෙලා මගේ ප්‍රේක්ෂකෝටි හරිම හිත්‍රීදවීමකින් ඒගොල්ො කතා කරා. එතකොට ඒගොල්ලොය කතා කරද්ද සැලට මන හරි පොඩි හරි අඩු පඩුව කිය දිබොත්ත එහම ඒගේ ප්‍රේක්ෂකෝටික හිතරිඳගෙන එතන සෝෂල් මීඩියාවෙල විතරයි හැබැයි පොඩිපොඩි ගැටුම් යනවා අපි දැකළ තියෙනවා. ඉතිං ඒ අතර මට කියන්න ඕනේ මට ඉන්න ප්‍රේක්ෂකයෝ ඉන්නවමට පොඩි පැල්පතය ඉදලා එක කියන්නේ ලංකා වේ සහ පිටරටවල තින්න ඕනිවරින් එකක් මතක් කරන්න ඕේ ලංකාවි දුප්පත් පොඩිම දෂ්කර තැනක ඉඳලා පෝසත් දුෂ්කර නොවන පැත්තක පෝසත් පිරිස එකනමි කොළඹාවට දුෂ්කර නොවන පැත්තේ ඉන්දලා හට්ටියවනකම්ම මට ලොකු පරාසයකීන්නවා. ඉතින් මගේ ගීත අහන්න කැමති ඒ ලොකු පරාසේ තුළ ඉන්න පිරිස. ඒ පඒ වගේ ලොකු පාරසය තුළ ඉන්න පිරිසව මොම්ම මේ වෙලයි මතකරන්න කැමති ආදරේහල් දැ බ ම්ස්ටා ේදිකාවේ අවසන්ාරග ගානර ගමද තිරනාත්ම ගීත බ හිතරද තිරාත්මක ගීත වෙන්නේ ගායනා කර ලංකාවට ඇවිත් ලතා මංගේෂ්කාරම හත්මිය ගානා කරපු ශ්‍රී ලංකා ම ප්‍රියාදුර ජයභූමිකන ගීතය ඒ ගීතය තමයි මගේ මම ඉගෙනගත්ත දේවල් වල හැටියට ලංකාවේ තිහාසේ තුළ මන්දක්කින සංකීර්රණ නාද රටාවක් තියන ගීතයක්. සංකීර්ණ නාද මාලාක් නාදරටාවක් තියන ගීතයක් ඒක. ඉති මගේ ජීවිතයටමේතාක් සිංහල සිින්දුවකින් මට හම්බිලා තියෙන කියන්න අමාරුවම සිින්දුව ක. පුඩ ගොඩසක් ගාන කර. උක ගතියන් වැඩි මෝල්ට් රසයෙන් පිරිවීවා දේ එකට එකතු කර. ක්කුම ක්ක දේකෝොප්ේකර උපරිම රසවිිඳගන්න ක්කු ගතිය පිරිවීවාදේක සුපෙරි. කුහමද ලැබුණු ප්‍රතිචාරව අදටත් ලැබෙන ප්‍රතිචාරුවය ගීත ගායනා කරපු. ඒ කීතේ ගැන ගොඩක් පිරිසක් දැනුවත් නහැ. මේ ගීතය ගායනාකරමුල් ගායනය ලතා මංගේෂ කර්මහත්මය. ඇය ඉන්දියවේ ගීත ඉතිහාසේ නිකං කෝකිලාවිය ගීතය උඩිම්ම ඉන්න කෙනා තමයි. ගාන ශිල්පිණයන් අනතරී උඩින්ම ඉන්න කෙනෙක් තමයි ලතා මංගේෂ්කාරකයන්නේ. ඉතින් ලංකාවේ අපේ සජාත අතනයක් මහත්මියත් ගායනා කරපු ගීතයක්ත් යනවා ඉතින් ඒ ගීත දෙකම මම අධ්‍යයනය කරලා තමයි මේ ගීතේ මම ඉගෙනගත්තේ. ඉති ඒ ගීතය ගැන්න ලො ගොඩක් පිරිසත් දන්න. ගොඩක් පිරිසක් මට මෙ මේ විදිහටත් කිවත් හරගේ දවසේ ගායනා කරාට පස්සේ. ඔයාට මුලින්ම කියපු සින්දුව ඒක නැතුවට ්‍රීධම් ටික් ශ්‍රිල්ලි එකක්කෝගේ තියෙනක් කියන්න තිබනන්නේ ඩස් කරන්න පුලුවන් ම කියපු ඇත් තින්න. ඉතිං ඇත්තටම මම ඒ ගීතේ කියන මොකක්ද ගීත ගීතේ ගැබ්බවෙලා තියෙන මොන දේද මොන තරන් ගුණත්මක බව ගැබ්බලා තියෙනවාද කියන දේ මගේ හිතේ ඇතුවතමයි මගේ ගීතේ ගයන කරේ. ඉතින් අරගේ කිය්පු අයත් හිටියා. හැබැයි ඒ ගීතය ගැන දන්න පිරිස මං ඒක හොඳුරි කායනාක් කරාද ඒ ගීතයමන් තෝරගත් එක කොච්චර වටිනවාද කියනක මට කිව්වා. ඒ තෝරාගැනම ගැ දැම්මොකද ද ඒ තොරාගැනීම ගැෙන මම අදටත් සතට වවා මම හෙටත් සදටයි මගේමුලු ජීවිතය ම සතටයි. එදා ඒක කියන්නේ ට්‍රීම්ස්ටා ෆයිනල් වේදිකාව කියන්න ඇත්තටම අපි ගොඩක් බය වෙලා ඉන්න ඒ ය මම ගොඩක් බයිවෙලා හිටිය දවසක් එදා. එදා බයිවෙලා කියන්නේ හරිම ව හිත කල බලයි. හිත එක තැනක නෑ ඒ වෙලත් ඒ ගීතේ හරියට කියන්නේ මම හිතනොම හරිර් ගානා කරා කියලා හරියට ගායනා කරා කියන එක මට ලොකු සතුටක් ඔය ගීතේ තමයි මට එදත් අදත් හෙටත් මංහිතන්නේ ලැබිලා තින ගානා කරන්ද අමාරුම ලංකාව සිංහ සිදුව ඉති ඒක රීම්ස්ටා අදැන් අපේ තරගෙදී අපිට ගීත තෝට ගණඩතියනවා. තෝඩල ගීත ඉදිරිපත් කරන්න ඕනේ සංවිධායක මන්ට්ලේට ඉති එතනින් ඒ ප්‍රරනොත් තොම අපට ගෑනකරන්න ලැබෙෙන්. ඒ ගීතය ගොඩක් කලාවට මට මගෑරෙනවා. අන්තිම අවස්ථාවදික් මොම් ැලුව මට මේක කියන්න පුළුවන්ද බැරිද කියන උත්සාහේ මොම දෙැම්ම මට මේක ඕනෙ මයි කියකිවා. ට පස මටයෙක් ලැබුණ හරි යාගේ ෆයිනල්ෙ එකක ඔයාගේ දවසන ඔයා තිරණය කරන්න කියන එක ය නිදහස මට ලැබුණා. ඉතිං ඒඔස්සේ දෙපාරක්කහිතන්නතු ම මේ ගීතයම තෝර ගත්තා. ඉතින් ඒ ගන මං ගොඩක් සතටයි. දැන් කකොමද ඔබේ ජෑග්‍රහණයට ඔබට ලැබුණු සහයෝගයට ගමින් විශිද්ධානෙන් ලැබුණු සපෝට්ට එක. ඇත්තටම ගමෙන් ගමතමයි මගේ මෝලාරම්භය. ගමෙන්න්නේ මම පාසල පටන් අරගෙන සංගීතය ඉගෙනගෙන සංගිතයේ පටන්ගන්න පාසල කිය ගමෙන් ඉති ඒ පිරිසයි. විිශ්වව විද්‍යාලය පිරිසයි. ඊට අමතරව ලංකාවේ ලංකාවේ පිටරටවල ඉන්න පිරිස. එ හැමෝම මතක් කරන්න ඕනේ ඉතින් ඒගොල්න්ගේ වාෝට්ට එකෙන් ඒගොල්න්ගේ උදවවෙන් තමයි මේ තරන්ගේ ඉදිරියට එන්නේ අපි. සපෝට් එක ගත්තහම්ම ඕනෙම කෙනෙක්ට දෙන්න පුළුවන් උපරිම එක ඇන තමන්ට හැකි උපරිමේ මට ලැබුණ. එකයන්නේ ව කෙනෙකුට වචනෙන් විරක් උදව කරන්න පුළුවන් අය වචනය උපරිමේ මට දෙනවා. ඉතිං මටේ උපරිම උදව් ලැබුණ දැනටත් අදටත් පාරයේ බැහැල යදදිය වනත් ම වඳුර ගත්තවත් කෙනෙක් හරිම ආසාවෙන් කතා කරනවා මගේ. මට වඩා මගේ කටහන්ට ඇත්තටම් මට ඕනෙත්තේක මම ආස කරන්න එත්තේකට මට අලු ජීවයක් ලැබිෙනෝගේ කියලා මට හිතන කෙනෙකයිල්ල මට කියනවානං ඔයාගේ කටහට හරිලස්සනයි මං ආසයි මං ඔයාගේ සින්දු රසවිඳනා කියනාවවන. ඊට වඩා දෙයක් ඇත්තටුම් මටනෑ. ඉතිං ඒත් එක්කම කියනකමති ගමෙන් පාසලෙන් විශ්වවිද්‍යාලයි මගේ යාලෝ මගේ නෑදයෝ සහෝදරයෝ පවුලේ සියලුම දෙනා. ආයගල්ලෝ හැමෝම මට දුන්න උදව්වා ඒ හරහා තමයි මගේ මේ ගමන ගොඩ නැගීගෙන ය තාමත් හෙමයි එදත් හෙමයි. කෝම ද නුවන්තික මොකතින්ට බ නවක ශේෂ්‍රට්නි මේ ්‍රීම්ස්ටාරහයන්නේ තොර තරුණ අලුතෙන් ආධනක සහ නවක ගායයිකාව කර ශේෂත්‍රටිනි දෙැමි දවසල ලංකාව ජනප්‍රය වෙනවනේ කව සෝක්ස් නැවතත් කල්චක ගැන මොකද හිතයෙන්නේ සමට ජනප්‍රියය ගායක ගයයිකාවන්ගේර තම් පැණිගී තමයි මේ ට යාගේ මලුත් කට මයි ගයනා කරන්නේ මේක ගැන සමහරු යම්යම් සිත්‍රදවීම් තියන්නත් පුළුවන් ගීතවල මුල් හිමිකරුවන් තම් මුල් ගායනා කරපුවායගේ ඔය කොමතුක දකින්නේ වටතු වගේ තාන්සයක් කවුත් කව සෝස් කියන්නේ ඇත්තටම ඒකෙදීඒ ගීත ගත්තහම ඒ ගීත ලැබෙන කොටස් දෙකක් කියන්නා එක කොටසක් තමයි ගීතය ඕනම කෙනෙක් ගයනා කරලා තමන්ගේ ගීතයේ ප්‍රසිද්දයනට කැමති පිරිසක්කින්නවා. සහ තමන් ගායනා කරපු ගීතයට හා හානියක් නෙමේ ඇතරම තමන් ගායනාරපු ගීතය වෙනස් කරලා ගායනා කරනුවට වෙනත් කටහන්නකින් ඇහෙනාවට අකම මෙැති කොටසකුත් ඉන්න. ඉතින් ඔය කොටස් දෙකව හිතනි සාධාරණයි තමන්ගේ හිතන විදිහේ තමයිඒ එක තීරණය වෙන්නේ. ඒක කියන්නේ ගොඩක්කලාවට අපිට දකින්න ලැබෙනවා කවර් සෝස් අපි දැන් සම්භාපය ගනය කියල හිතන ගීත තියෙනවන්නේ. ඒ කිසිම තේඩුමක් නැතුව ඒ ගීතවල අභ්‍යන්තරය හෝ වචනවල තේරුම දන්නේ නැතුව සහ සංගීතමය ගුණාත්මංක බවත් අඩු කරලා කරන නිර්මාණ තියවා. එතකොට ඒ ගීතේ කව එකක් කරාට වැඩක් නැහැ. එතකොට නිර්මාණ එක මුල් ගායකයට ඒ ඇහුන හම ඇත්තටම හරිම හිතරිදුවීමක් වෙනවා කියලා මම හිතනවා මොකදදැ මම එක මගේ පැත්තර දාර තමයි මංහිතන්නේ මගේ ගීතයක් කවුරු හරි ගායනක් කරොත් ඒ ගීතේ හිතලම්ම ඒක්ද කිය කෙනෙක් ීතයක් නිර්මාණය කරන්න ගොඩ කමාරුවෙන් හ කරන්න වැඩසරන තුර බීවා කෝපය කරහබලන්නත් පුළුවන්හරි කියන්නක කෙනෙක් ගීතයක් නිර්මාණයරණය ගොඩ කමාරුවෙන් එතටම ඒ කියන්න කෝඩ්ඩ එකක් ගීතයක් නිර්මාණයක දන්ති කෝඩ්ඩ එකක් දානවා කියනම ගොඩ සෑහෙන හිතලකදන්නේ ල ලවා ඉතින් ඒ ගීතේ අමමාරුවෙන් දාන කෝඩ වනත් වෙනස් කරලා සිම්පල් කරලා ඒ ගීතේ නිර්මාණයකරදදි ඒක තියෙන රහ අඩුවන්න පුළුවන්. සහ සමහර විට එහෙම යන කවර්ස්ෝං එකක් දැ මේකාලි තියන සෝෂල් මීඩියා හරහා එක කවස් කරන පුද්ගලයන්ගේ ජනප්‍රියත්වය මත. ඒක ෝර්ජිනල් එකට වඩා ප්‍රසිද්ධවෙන්න පුුවන්. එතකට අ මුල් ගායක ඇයට ලැබෙන්න්න තියෙන ගීතය හරහා මුල් ගායකයට ලැබෙන තියෙන අවස්ථාවල් තුින් අයි ඒ ේවල් නැතිවෑනෝ මුල් ගායකයට හෝ ගායිකාවට. ඉතිං මම හිතන්නේ ඒ වගේ කව සෝංස් කරන්නවන අනිවාරෙන් මුල්ගායකයකින් අහලයින්න ඕනේ. සමහරට අයි අවසරේ ලැබෙන්න්නක් පුළුවන් නොලැබෙන්න්නක් පුළුවන්. අවසරේ ම මුල්ගායකයගේ කැමැත්ත හෝ මුල්ගායකය හෝ නිර්මාපකයාගේ කැමැත්ත මත කව එකක් කරාට ප්‍රශ්නයක් නෑකිලමං හිතනවා එහෙම නැත්තුව මංහිතන්න එනෙම මම දන්නවා දැන්ට ගීත නිර්මාණය කරන්න බැහැ. කවසෝස් කරන්න බෑ. නීතිමේ ක්‍රියා මාර්ග ගන්න පුළුවන් ඕනෙම ගීත අයිතිකාරයෙකුට. ඉති දැන් ඉස්සර ඇත්තට හැකියාවේ නීතිය ඉස්සර තිබුන්න හැ එක මෑතක දීතම යෙන්නේ. ඉති දැන් මංහිතන්න එහෙම ආවට ගියාට කවසෝක්ස් හැදෙනවා ඇති කියලා. අවසරයක් ඇතුව මිනිදිරියට කවසෝංක්ස් ලැබේ සමහර විට මම මගේ පෞද්ගලික අදහස වෙන්නේ ඒවගේ සම්භාාවය ගණය හෝ සම්භාාවය නොවෙන හෝ ඕනෙම කෙනෙක්ගේ ගීතයක් ඒවිදිට කව එකක් කරන එක එච්චර හොඳ දෙයක් නෙමේ. මගෙත් කව සංස්තියනවා මම ඒවා අහලා අවසර අරගෙන අවසර ඇතුව කරපයවතම ඉෙම්තියෙන්. ම මේ රජිල රත් දකවාට කවර කවසෝංහය කරන්න කොහ මිග තිරන ොක්ද කවසෝංගේක් කරන්න කිවොත් මට දැන් මේ දවස්සල එහෙම ආරාධනා ලැබෙන මගේ හමකම් ප්‍රතික්ෂේ ප්‍රතික්ෂ කරන ඇ ගොඩ කලාවට හින්දි හෝ ඉංග්‍රීසි ටම් හින්දිී ඉංග්‍රීසි දෙමල භාෂාවනලින් කරන කවසෝංස් එක ප්‍රශ්නයක් නැහැ. සිංහලගීත කවය එකක් කරොත් එහෙම වැඩක් කලාවට නීතිමය මාර්යකට යන්න තිය නිඩකඩ වැැඩි. ඒ සබයි බයතත් එමයි අපි ආසයි කවසවංස් කරන්න ආසයි මකද අප නිතරම කියන එකක්්නය කියැනේ අප ඉ සීන අපේ පීන ට්‍රී. අප ඉන්න ප්‍රවීණයන්ගේ ගීත අපි කියන අප ඒහර හතමයි අපේ දක්ෂතාවේ ගොටනග ගන්න ඉතිං ඒ වගේ කවය එකක් කරලා මගේ බැන් මගේ අදහස අනුව සමහරයට සම්හරවිටන මෙයි අනිවාරෙන්ම අපිට ඒ තියන දේම අපිට ගන්න බෑ ඒ ැන ඒ තියෙන ගුණාත්මක බවම අපිට අපේ අපි ගාන කරද දෙන්න මාට බ පවගි දවස සහර කවසෝන් සිටු නද පැරණ ගීරත් වඩා ඔව රැලි ඇවිල්ල ටන්ැල්ල ඒ ඉස්්‍රගම් යුත් ඒඒ කවයකට තව කව සැදිල තියෙනවා ඒක තමයි මං කියන්නේ එක කෙනාගේ පෞද්ගලික පුද්ගලෙක් වශයෙන් ගන්න කෙනාගේ ජනපිය ජනත්ප්‍රියප්තවේ මත තමයි ඒක තීරණය වෙන්න ඒන අපි හිතමු දැන් කෙනෙකන්නවා කවය එකක් කරනවා ඒ කෙනාට ඒකෙනගේ සිදුුව වනකං චැනල්ල එක සබස්ක්‍රයිප් කරලා බලාගෙන ඉන්න පිරිසක්කින්නවා. ඉති ඒක හොඳ හෝ නොරක ඒකට වීෂය ආශ්‍යයාවෙනවා ඕක තමයි වෙන්නේ ඒඒන්න ඒ ගුණාත්මක බව ෝ තියෙනවද නැර්දකිෙනක කවුරු හිතන්නෑ දැන්. වගේ ගීතත මහිතන්නේ ඉදිරියටත් එන්න තියෙනවා. සමහර වෙලාවට ගීත තියෙනවා දැ ගීතයක ගීතයක් ලස්සනවෙන්න වේරේෂන් කියන දේතියනේ ඩයිනමික්ස් කියලද ල තියෙනවා මියසික් කියලදේ අතියවා. සමහර ගායිකාව ඉන්නවා ඒව නෑ. ඒ ගීතයක් ගායනා කරන්න අ ගාන කරන්න ගීතයක් ලස්සනවෙන්න අවශ්‍ය කිසිම දෙයක් නෑ. ඒ ගායනය දළ කිසිම දෙයක් නෑ. ඒන්නේ අපි කියන්නේ ප්ලේන් නෝට් එක විතරයි. ඒන්නේ කිසිපල අලංකාරත්වයක්ත් කියනවා කියනවත් නවේ ටඩතයි ඒ වනාට ඒක බලාගෙන ඉන්න පිරිසක් කියන්නා ඒක දැම්ම විතරයි චැනර්ලකින් අවුට් කරන විතරයි වය හොදට ටෙන්න්ඩින්ගෙන මහිතැන් පෑගානකෙන් පුළුව අනිවාරෙන්ඉති ඒක තම්මයි දැනට වෙලා තියෙන්නේ අන ඒ වගේඒ ඒක මංහිතන්නේ ප්‍රේක්ෂකය තමයි තිීරණය කරන්නේ. මෙ මේ නරක කට්ටියට ගන්නාද නැද්ද කියන එක තීරණය කරන්නේ ප්‍රේක්ෂකයමයි බයින්නෙත් ප්‍රේක්ෂකයමයි. ඉතිංඒ එ මම හිතන්නේ හරියට ඉතිං ගුණාත්මක දේම තෝරල බේල්ලා ගන්න පුළුවන්ම කියන කියල හිත බෑන් හැමෝට ඉති සාධාරණයි ඒක එහෙම වෙනක. කරන්න දෙන්න ඇති ලෝක සභාව ඉතායි කෝදබේ කැමතිම ගායිකාව මගේ කැමතිම ගායිකාවන් කීප දෙනෙක්කන්නවා. එක එකනෙක් කියලා නෑඇත්තටම මේ වෙලාව මතක් කරන්න කළ යුතු මයි සොජතාතනායෙක් මහත්වය ලතාවල්පල මහත්මිය ඇන්ජලින්න් ගොන තිරගු මහත්මිය එතකට මෑත කාලේන ශශි කාණ සංසලාම හත්මිය නිරෝෂා විරාජනීම හත්මිය ඇතකටදේ චන්ද්‍ර ලේකා පෙරේලාම් හත්මිය ඒගලංව අදරෙන් මතක්‍රාණ කැමති මම නිතරම හරි මාසාාවෙන් අහන ගීත තමයි ඒගලන්ට හිව තර ්‍ර ේ ද වැ කර්ෂන ක ිච් ක්ද ට තු . මට මුලිින්ම ගඩක් ප්‍රතිශාර හම්බුනේ රංගිරමා කියලා ගීතයයක් ගායන කරා නිරෝෂා විරාජනි හන්මයකි එතනින් දමයි පටන් ගත්තේ. එතකොට ඊට පස්සේ මංගායනා කරපු සුපුන් පෙරේරා කින් ගායන ශිල්පියයාගේ මහමායා කියන ගීතයයි ප්‍රාති හරරි කියන ගීතය ගායන කරා ඒකටත් ලගු ප්‍රතිචාර හම්බුන අමතර සුකම බඳලවා කියන ගේ තේටත් ලොක ජන පපියත්වයක් හෙමුණ. සුකුමල බන්දනෙලබ පයකින් කියනෙ සොල කිරමින් බෙපලන සදලුතනේ රංග දෙන සුරණිලයේ දව විශුද්්‍යල ශේෂ්‍යයාවක්න දැයිවරයි. ඉවරයේ. විශවිදල ශෂ්‍යාවක් හටියට ඔයා මුදුන ප්‍රාක ප්‍රශ්න ගැටලු මනවත්තින විශසිදාල ජීවිත මුද අපි දක්කින ලිර ගාම සමාජීවි ප්‍රශ්න දීෙනවන තා කරනවන අනිවාරෙන් කතා බහට ලක්වෙන ප්‍රශ්නයක් විදිහටමන් දකිනවා ගොඩක් වෙලාවට මේක ඇතටම මටත් අත්දකින්න ලැබුණ දෙයක් කියල මම හිතවා විශ්වවිද්‍යාතුල නිතරම් දකින්න අහන්න අපිට ලැබෙන දෙයක්. ඒන්නේ ැ ගොඩක් කලාවට ඒ ප්‍රායෝගික විෂයන් වලදී තමයි ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ. ඉන්න ජර්් බෝඩ් තියෙනවාන ගැන එක්ෂෑම් බෝඩ් තියෙනවා ඒගොල්න්ගේ පෞද්ගලික කැමැත්ත මත තමයි ඒගොල්න්ගේ රිසල් දෙෙන් සමහර වෙලාවට ගොඩක් සමහර ශිෂ්‍යෝ ලකුණු අඩුවෙලා යනවා අර ඉන්න පිරිසගේ පෞද්ගලික කැමැත්ත මත කැමැත්ත අකමැත්ත මත. ඉතිං ගොඩක්වෙලාවට කෙනෙක්ේ බලාපොරොත්තුව තියන පුළුවන් කැම්පසට ගිහිෙල්ලා හොඳ රිසල්ට් එකක් කරගෙන. හොඳ තැනකට යන එක. සමයි ලාපොරොත්තු. ඉතිං අරවගේ සහරවෙලාවට ඒ වගේ ජල්පෝඩවල එකන සම්පන බෝඩ් බෝඩ්ඩිකම් දෙෙමෙයි. එතනින් ඉන්න සමහර පිරිසකගේ පෞද්ගලික කැමැත්තු මත ලකුණු අඩුවෙන වෙලාවල් තියෙනවා. අර කෙනාට හැකියාව උපරිමෙන්ක් තියෙනවා. ඒ කෙනා ඒවෙනුවෙන් මහන්සි වෙලත් තියෙනවා. ඉතිං ඒවනාට ලකුණෙෙන් බෙකෙන් ඒ කෙනාට උපරම ලකුණ ගන්න අවස්ථාව මගැල්ලයනවා ඉතිං මං හිතන්නේ ඒකට හේතුව තමයි කැම්පස් වලට ගුරුවරුන් තෝරා ගද්දි හරිම ගුරුවරු තෝරගන්නවන ඒ කියන්නේ ගුරුවරේ කියන්නේ ඇතටම ලොකු වගකීමක් තියෙන කෙනෙක්නෙ කෙනෙගේ මුළු අනාශ්‍රිෂයගේ මුළු අනාගතයෙන් තීරණ වෙනවා වෙන්න පුළුවන් ඒක ලකුණේ. ඉතිං මං හිතන්නේ වගකීමකින් යුත්තු එහෙම පෞද්ගලික කැමැත්තක මැත්ත කෙන හිතන්නතු සමසිටින් ඇහැමදේම දිහා බාලලා හරි විදිහට ලකුණ දෙන්න පුළුවන් ගුරුවෝරෙක් ඒ වගේ විශ්වවිද්‍යාලයක් කියන ඇතරුම කොච්චරු ලොකු තැනක්ද කෙනෙක් එතෙන්ට එන්න මොනතර මහන්සි වෙනවාද ඒගේ දෙමාපියන්ගේ මොනතරන් හීන තියෙනවාදේ වෙන. ඉතිං ඒවගේ පටු අදහස් තියන සමහළු ගුරුවරු ඉන්නවා. අර කෙනාගේ මුළු හීනයම බිඳදම්වන කෙනෙක් වෙන්න පුළුවන්. ඉති ඒවා නිතරම් කතාබහට ලක්වෙන එකනේ විශ්ව විද්‍යාල ඇතුූලත් කතාහට ලක්වෙන මාතෘක තමයෝවා. ඉති විශ්වවිද්‍යාලි ජීවිතය ගත්තහම ලොකු ප්‍රශ්නය අකක විසඳයි කියලා බලාපොරොත්තුවක් තියාගන්න තොමාරු ඇත්තටම කවද විසඳ ඉද කියලා හිතාගන්න නොමාරුයි. ම දකින විදිහට ගොඩක් කලාවට ැ අපේ පරම්පරාවේ අපේ පරම්පරයිමන්දකින විදිහට විදිටටුුව දහස්සන කෙනෙක් ඉන්නවා කියලා හිතන්න අමාරුයි. එතකොටමට බලාපුොරොත්තු තියනවා තවුරුදු දහයකින් පහළවකින් වගේ යන කාලයක් නතුරුත්ත ඔය වගේ දේවල් නැතු යයි කියන බලාපොරොත්තුව තියෙනඇති. හරි දවිශවිද්‍යාල ජීවිතගෙන තියනයක් තියනයක් සාර්ථක කරගන්න තැනක් නැතුරදයි. රීම් ාගත තුබ ජයග්‍රහණය කරන්න හහිනයක් තරු මාවතය ජයග්‍රහණයක්නේ එඒ තමගේ සිදු කරේ නැත්තේ මම මන්ට කිය නිර්මාණව මේ වෙනකොට ගීත නිර්මාණ කරගෙන නවා ත මාස කීපයකින් ඇබන්කක් එළි දක් පන්නන්න මගේ යුෂනලි ර හා දමිර ල දැම ඇතිේ දැම ැ ඒ සම්හර ගීත දෑන්ට මගේ ගීත නිර්මාණයදලා තියෙනවා හැබයි ඒවා මට ලැබුණ ආරාධනාවන් මත මංගායනා කරපු ගීත ඉතිංඒවගේ පහුගිය කාලේ තිබ කොවි් නිසා මම ඉන්න ගම්ේ ගමයින්දලම හිට එන පසුතාවයි ඒ එකකත් තිබන පෑක දුරනේ ඒනාට ස්ටඩියෝල් එන්න අන්න බෑ වහල තියනවා ඒ ප්‍රශ්න තියදන ඒක නිසාත් පරක් වුණා ඇත්තටම ඊට වඩා මම ගොඩක් පිරිසකට ගීත නිර්මාණය කරලා දෙන්න කියන ආරාධන කරලා තියෙනවා. මට ඒ අතටින් ලැබනත්. හැබැයි මට ඕන නිර්මාණය මටතාම ලැබුන්න ම බලාපොත්තුව මටතාම ලැබුන් නැහැ. ඉතිං ඒක ලැබෙන කං ඉන්නවා කියලත් නැහැ. මගේ අදහස ටම් බලාපොරොත්තුවන විදයදන මමදැන් තිරණය කරලා මම ගීත නිර්මාණය කරගෙන යනවා අවශ්‍ය උපදේශ මන්දන්න ඇති දේවල්. පද ඒ අවවාද ටි කාරගෙන ගන්න පුළුවන් පිරිසකින් ආරග මත් ගීත නිර්මාණය කරගෙන යනවා ඒවගේම එහෙම ලඟදීමම ලැබේ කියලා බලාපොරොත්තුෙන් ඉන්නවා හොඳම විදදිහ ම බලාපොරත්තුව වෙන විදිහ නිර්ණ කීපයෙකුත්. තවකොමත් මාස හතරකින්ගතර ගීත හයක් කෙල්දක්වන්න බලාපොරත්තුෙන් ඉන්න. ත ගම ගැන කතා කරන මෙලම දුරුව ඉන්න වගේනරි ඔයාගේ ගමයි කොළබයි අතර වාද කර වෙනසමොක්ද දද නිස ගමේ තියෙන ඇත්තටම ගමේ සුන්දරත්වය සහන් නිදහස නිස්කාලංක බව ගමේදී උපරිමයි. නමුත් ගමේදී මගේ ශේෂත්‍රීයට අදාළ දේවල් කිසිමතයක් මට නැහැ. මම කොළඹටනවා කොළභ නිස්කලංක බව කියලදේ මම දකින පරාසේ තුළ මට මො ගහෙනන පරාස තුළ අර නිිෂ් අපබ්ධතාවේ නිස් කලංක බව කියරදේ බොහොම සාපේක්ෂව ගමට සාපේක්ෂ ආඩුයි. ඉතිං සහ කොළම තමයි මගේ ශේෂත්‍රේට අදාල සියලුම දේ තියෙන. එතකොට මගේ ශේෂත්‍රීෙන්මන් ගමනයන්න ඔන්නන් ගමන් එලියට ඉල්ලා කොළොමිට එෙන් ඕනේ එතකොට ට නිදහස පොඩ්ඩක් මාන්සික නිදහස හෝනිස් කලංක බවක්ම බලපොරත්ති නු මහිංයිං ලා හිටයනවා ම දැ කරන්නේ එකම කරන්න දැංග මේ කොමද ප්‍රසංග වේදිකාවලට ඇති බවස් අවදර කොරන නිසාපි දන්නවන්න නැතිුණනේ රයන් තත්වේ යම් තරමට පාලනතින්ට ඇරලාති එන්නේ ප්‍රසංග පවත්තන ැන් සංවිධානය වෙමින් පාතින කොමද ලැබෙන ඇරයුම් තියෙනවට කොමද අරයුම් තියෙනවා දැං බදි සැග කාල ස්සුණවානේ අව ඒ කියන ඇත්තටම ඒ ඒ අපේ ලොකු අවස්සථාවකට සිද්ධ වුණ දෙයක් ඒ කියන්නේ තරගින් පස්සේ අප ගීතහන්න බලාපෘත්තුවයෙන් හිටිය ලොකු පිරිසක් හිටය ඉතින් ඒක ඒ අවස්ථාවන් ටික මංහිතන්නේ අවස්ථාවන් දහස් ගානක් අපිට මගෑල් ලගයා මම ඇතුළු මගේ කණඩයම තරගින් සියලුම් දෙදනාට අවස්ථාව මගෑල් ලගිය ඉති දැන් ඒ ගොඩක් කිසඳදිලා යනවා ඒදවස්සල ඉඳම් හැබැයි අපි ගීත ගායනා කරයි අපි වදාල කොන්සටහක් කරන්නු බලාපොරොත්තුයෙන් ඉන්න පිරිස තා මේ බලාපොරොත්තු ඒ තරමටම තියගෙන ඉන්න ේ පරත්ක් වැඩ අන් කටෝල් න් පස කතා කරනු අද. ඕ අනිවර ඒ කතාව දිගටමම් කර්‍රිනියක රංග අයගොල්ල ඉතිං මේක එක්වට මේ කොවිතත්වය පාවගිහිල්ලා ඒ හරිගියට පස්සේ ඒගොල්ලෝ ඒ කරන්න බලාපුරොත්තුය ඉන්නවා දැනට දැන්ඇතට මේදවසලත් වැඩ ගොඩක් තිබුණ ගනක අරිබහුලයි දැනටත් ඒ හැම කෙනෙක්ම පුළිපුලුවන්දියට නිර්මාණවල්ට කතා කරනවා ශෝස් කරන්න ලෑස්තිිකරගෙන යනගමංඟන්නවා. ඇතරම ඉදිරිය කොවිට කියනදේ නැතුව. ගිහාම ඉදිරි කාලය හොඳම කාලයක් ව කියලා බලාපපුරත්ව තිෙන. ගේ මිස්සෙච් කාලසීමන තම් මගහැරුණු කාලසිමදේ ගයිකවක් හට ආර්ථිකමය වශයෙන් කොයි තරම් පාඩුවක්ද අර්ථිකමය වශයෙන් ගත්ත හම ඇත්තටම සම්පූර්ණම පාඩුවක් සම්පූර්ණම පාඩුවක් එකමන් කියන ඉදිහ කොමද කියන එක හිතාගන්න අමාරයි ඒතරම් පාඩුවක් ඒතරම් පාඩුවක් එක මට විතරක් නෙමයි ගායන ශිල්පිනියන් රංගන ශිල්පිනිියන් ශිල් ශිල්පිනයන් ඔක්කොටම ඒ කියැනයි නාර්තන ඒ හැමෝටම හැමෝට මේක හෙමතම ඒක ඔබ විට ඔබට ඔබ ඔබේ කන්ඩෑමට විශේෂ වෙන්නේ මේ තරන්ගේ අවසාන වෙන්නෙම කරන පටගන්නකාල. ඒ කියන්නේ අපිව දැන් ඔව කියන කොරෝණ දෙවනි දැල්ල පටන්ගන්නේ තරංගෙවර වෙලා සතියකට පස්සේ. අපිට තියෙන සතියයි. ඒ ගැන ඒ සතිය අතුරත් අපි කරගත්ත දෙයක් විතරයි. පස්සේෙන අපි අම්පහෝ ගෙතර ගිය ගෙතරදලා ඊට පස්සේ තමයි ඉතින් ඉටිකක් නීති ලිහිල් වෙදදි අපි ඇවිල්ලා ඩටි කරලා නැත්තං ගෙදරඉඳ ර කෝඩන්නේ අ කරලයි වන්න පුළුවන්නං ඒටික කරනවා. එම තමයි මේ වනකං වැඩටි කරගෙන ගිය අපිට ගොඩක් ඒක ඇත්තටම අපිටම සිද්ධ වනනාවාගෙනිකමොකද තරගේ තරගේ දනේ අපි කටය දැනගන් ඉට පස්සේ කාලයක් ඇදි කෙනෙකුට අමතක වෙන්න පළුවන්නේ. ඉතිං අමතක වෙන්න නොදී ඉන්න නං අපි වැඩවල ඉන්න ඕනේ නිතරම් පෙන ඉන්න ඕනේ ඉතිං ඒටික කරගන්න අත්තරම කොවි නිසා අමාර වුණ. බැරි වුණ. ේල් රගක uh, no, uh, <coughs> 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 ි රීම් සයිතරක් ර පටා හිර ස්ටායිකතියනවා ද මේකත්තමේ රියලිටි කියන තරගවලල්ද ජයග්‍රහය කරන ජයග්‍රහක ජයග්‍රහහිකාවන තන් තුළ නප්‍රීවන තරගකරුවන් හෝ තරංකාරර්යන් මේ මනාප ලබා දෙන ප්‍රේක්ෂකයන්ට වගකීමක් තිබෙනවාද. අනිර් මොකක්දේ වගකීම ඔය කොවිදද වක්ීම ස් සිද් කරන බලාපොරත්තු වෙන්න න වත් ම ර්තමයි වන්ද ම ම ගැව කියලා. ඒ වගකීම කියන්නේ කෙනෙක්ගේ බෝට්ට එකක් කියලා කියන්නේ මනාපයක් කියල කියන්නේ ඒ කෙනගේ හැඟීම ඒ කෙනගේ කැමැත්ත ඉතින් අපි කෙන එක කැමැත්තක් ගායනයට අපි කටහටට කෙනෙ කැත්තක් ගන්න කියන්නේ ඒ කෙනට නිතරුමේදේ අහන්න දැකින්න ලැබෙන්න සලස්වනය එක තමයි අපේ වගකීම ඉතිං ඒකත් මම තනවා හොඳම විදිහට දිගටම කරයින්න පුළුවන් එකක් තමයි මටින්න කෙල ඇති මන්ද මංහිතන්නේ හොඳ නිර්මාණ පුළුවන් තර්මක් අහන්න දෙන එක එකැන මට වට් කරපු පිරිසහෝ නොකර මගේ ගීත අහන්න කැමැත්තෙන් ඉන්න පිරිසහෝ ඕනම කෙන කත් හොඳ නිර්මාණය කවා. ගුණාත්මක බවින් වැඩි. ගුණාත්මක බවින් වැඩි නිර්මාණ ඒකයන්නේ ඒකවෙන්න පුළුවන් කෙනෙගේ හිතක් නිමන නිවණ ගායනයක් වෙන්න පුළුවන් නිර්මාණයක් වෙන්න පුළුවන්. එහෝ අදහසක් අඩුම තරමින් කවියක් වෙන්න පුළුවන්. ඉතින් ඒදේ ඒකෙනට ප්‍රේක්ෂකයක් ලබාද දෙනෙක තම අපේ වල්කිීම වන්න ඔබේ ෘතතිය බවට පත්වෙන්නේ ගායිකවක් වෙන එකද වෘතිය බවට පත්වෙන්නේ ගායිකාවක් වෙන එකත් නෑ ෘතිය වෙන්න ගයිකාවක් වෙන එකනයි මම අසයි සංගීතය උගන් වන්න පැත්තෙන්. ෘතිම මේ වශයෙන් සංගීතය උගන් වනෙනෙක්ේ ගරුවරියක් ගුුවරයක්ක් වෙන්න. ඒ පාසලේවවෙයිද එහෙම නැත් වෙන තැනක එක යනෑ. ඕන තරං උගන්නවන සැතියද ඔනි පාසලේවේ ද ශවවිද්‍යාලේවේද නැත්නං යුප් එක හෝ මගේ ඉන්ස්ටිටියට් එකක් කරලා එතනින් හෝ වෙන්නක් පුළුවන්. ඉතින් ඒ හරහා මගේ මං ඉගෙන ගතදේ දෙන්න බලාපොරොත්තයෙන් ඉන්න. ඒ හා සමාන්තරවම ආශේෂත්‍රයේ සංගීත. ගායින ශිල්පිියයක් වෙන එකත් ඒ හා සමාන්තරවම ඒ හා සමානෝම ගෙනයන් බලාපොරොත්තු ඉන්න. දවබ ේලටි තරවලින් රේියලට තර ගලින් ිහිවිවෙච ජනප්‍රිය තරුවක් විශවිද්්‍යා ශිෂ්‍යයාවක් ගරුවරයක් වන්න තමයි බලාපපුරත්තුවති නන මේ ප්‍රශ්න වරහොඳ උත්ර දෙන්න පුලුවන්න්නේ. තැන් මේලාවේ තිනසාමාජය ප්‍රශ්න තමයි ලම මේ කාර සේව විශෂම කොඩා දියනියන් මේ කාර සේවය යෝදෝනයක කොමඳබදක් කින්නේ ඇතරුම් නදවසල් අපිට ගොඩක් හණ්ඩ දකින්න ලැබෙන දෙයක් තමයි ඒ දියනියන් ඉතරක් මේ පුංචිත් පුතාලත් මේකාර සේ යොදන අස්සි දැකලා තියෙන ම දස ස්පස්තුවෙන්නේ විශේෂ මේ දැරවියන් සම්බන්ධය ප්‍රශ් අනිවාර් එබ ඒක මම හිතන්නේ දරුවෙක් බිහි කරන්නේ දෙමාපියුණේ එතකොට වගකීම තියෙන්නේ දෙමාවපියන් මත දෙමාපියන්ගේ දැනුම අඩුක්කම තමයි එකට හේතුව. ගොඩක් කලාවට තමන්ගේ දරුවව පරිසංකරගන්න වගකිව යුත්තා තයිඒදේ නිතරම ඒද ගැන හිතේ තියාගෙන ඒ වෙනුවෙන් කටයුතු කරන්න ඕනේ කනෙක් අධ්‍යාපන පසුබීම ඒැ දරුවෙක් තමයි දරුවෙක් ඉගෙන ගන්න එකේ වටිනාකම දන්නේ නැති දෙමවපියෙක් වෙන්න පුළුවන් දැ අපේ රටේ තියන්නේ නිදහස අධ්‍යාපයක් නේ පසලකට ඕනම් කෙනෙකුට යවන්න පුළුව. එහෙම නැත්නම් අඩුම තරමින් පන්සකටහරි ගෙල්ල කෙනෙකට පල්ලියකට හරි ගහිල්ල ඉගෙන ගන්න පුුවන්කම තියවා. ඉතින් ඇයිඒතැනට යවන්න නැත්තේ. ඕනම් කෙනෙකුට අධ්‍යාපනය තියෙන වන්නනාාකම කියල දුන්නොත්. ඒෙන කොයි වෙලාවකත් මංහිතන්න මෙහිකාර සේවයට තමන්ගේ දරුවව යවයි කියලා. ගොඩක් කලාවට ළමයි කොයිවෙලාකවත් හිතල යම්නෑනම් හිකාරසේවට අනිවරේ මම කියන්නේ දෙවම්පියන්ගේ වැඩි හිටියක්ගේ වරදක්තම ඒක. ඉතිං මංහිතන විදිහයට ගොඩක් ලංකාවේ ලොකු පිරිසක් අපි නොදැනුවත්ව මෙහිකාර සේවේ ගැහැනු ළමයි සහ පිරිමි මයි කියන දෙපිරිසම ඉන්නවා. සමරයට මෙහිකාරසේවේ ලබාගන්න කෙනාවත් ඒෙන බාල වයස්කාරයෙක්ද එහ නැද කියනව තරියයට දැනගෙන ඉන්නේනෑ. ගොඩක් කලාට වේ වැඩි හිටියන්ගේ තිය නදැනකම සහ අවබෝධයක් නැතිකම අවධානයක් නැතිකම තමයි මන්දකින් හේතුව. ඉති අධ්‍යාපනයේ වටිනාකම දැනගෙන හිටියනක් මං හිතනවා ඒ දේ ගොඩක්දුරට නොවෙෙන්න්න ඉඩ තිබ්බා කියලා ද බ හම තු ස්ටන් ද හිුරට සහන වෙනෙන් සහභගම පිබඳවුවාන්දිී. තින් විත ඇගේ පාසෙකුත් ෙර ගන්න පුුවන් පවලක්ට ඇතක ෙද හදා ගන්න පුළුවන් හරි මටකින් වැඩස නවස කර කලින්තැ සමාජමාධ්‍යය විධයි ඉන්නවනේ තුරවාට කැමතිය ඇත්තින අකු ැති ඇතින්නවා එම සමාජ මාත්‍යය හටදැන් ඔය විවේචන කරලා බැනලා කමෙන්සේම දැන්ම ඔය කොහමදේමට රිප්ලයි කරන්නත්ත කොහමදේව විඳ දරාගන්න ඒවාගේ විේචන කොහොමද විේජනට කොහමද හුරු වෙලා තියෙන්නේ සමා මධ්‍යවලදී ගොඩක් කලාට මට ඇත්තටම මට දකින්න හම්මලා තියෙන්නේ අල්ප ප්‍රමාණයයි ගොඩක් කලාට මො දකින්නන්නේ හොඳම තමයි ඉ හොඳ තමයි දැකලා තියන්නේ මොම දැකලදන්න සමහට නො දැක තියෙන්න පුොුවන් ඉතිං ඒ වෙලාවට කෙනෙ කඩු පඩුවක් කියලා තිබොත් ගේ අඩු පඩුව මොකක්ද කියන එක බලනවා බලලා ලයික එකක් හරරි ඒකට කමෙන්ට්ිකරදාානව ඔන්නන් ඒකෙන කියය එක වැරදි දෙයක්න ඒකට රිප්ලයි කර්ධානවා ප්‍රවර්ටම රිප්ලයික් දාන ගොක්ලවට ප්ලි දන්න නෑ ඉති ය කෙනා කියලා තියෙන වැැරැද්ද හෝ බැන්ල තියෙනවාවන ඒ හෝ හේතුව මොකක්ද කියලා අදාගෙන දැනගෙන කියවල මගේ ජීතට ගන්න තියෙන ද තම මංගන්න. ලංකාවේ විශාලතම ඔන් Onlineයින් කැමරාස්ටෝ එක කැමරායිල්කේ විතින් ගෙදරන්න ඔයාට දැන් ඔයා කැමතිම කැරෙක ඔන් Onlineයින් ගිල්ල තෝරලා ගෙදරටම ප්‍රී දිලිව කරන්න සූදානම් ප්‍රඩිට කාඩ්වලින් ටිකටික ෙවන්නක් පුළුවන් පඩක්් පන්දාහකට වඩා ලෝකයේ ජනක් ප්‍රියම කැමරා සන්නාම එකම තැනකින් මෙලදී ගන්න ඔයා දැන්ම යන්න කැමරායිල්kéේ.comොම් එකට. ගන්න දෙැනගඩටේ. ඉතිඟ හෙවිදරව වැඩස. ක් පොන්රක් වා නෑ අපි ලෝගල් සිිට වේට පේස් වැඩසරනම්.